අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම චානකි නෝච් ප්‍රථමයෙන් දිවා ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨ ඇස්ට්‍රාසෙනිකා දෙවනි මාත්‍රාව ලබා දීම අද සිට එන්නත් කරන මධ්‍යස්ථාන සංඛ්‍යාව 77 අත්තිමාති වේගී මාර්ගයේ ඉදිකිරීම් සමාගමක වාහන වලින් ඉන්ධන සොරකම් කළ 7 දිනකු අත්අඩංගුවට වසර 6කට පසු ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඍජු ගුවන් සේවා ආරම්භේ ප්‍රථමයෙන් දේශීය පුවත් රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියේදී මියගිය ඉශාලිනී දැරියට සාධාරණයේ ඉටුකරන ලෙස බල කරමින් භගවන්තලාව ප්‍රදේශයේදී අද උද්ඝෝෂණයක් පැවැත්තුණා. එම ප්‍රදේශයේ වතුකම් කරුවන් පිරිසක් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනුණු සැකකරුවන්ට අධිකරණය හමුවේ උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. නොහොත් සමාජ සුබසාධන පදනමේ කාන්තා සංවිධානය අද 60 නගර මැදෙහිදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඉශාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් එහි වරදකරුවන්ට නීතිය හමුවේ උපරිම දඬුවම් ලබා දිය යුතු බවයි ඔවුන් කියා සිටියේ. ඉශාලිනී දැරිය සිහිකොට බෞද්ධ චාරිත්‍රානුකූලව මතක වස්ත්‍ර පූජා කිරීමේ පින්කමක් අද පෙරවරුවේ බලපිටිය කොද්දුව පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්තුණා. ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලින් සඳහා එහි දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ සඳහා බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි එන්නත් ලබා දීමේ මධ්‍යස්ථාන 77ක් ස්ථාපනය කර තිබෙනවා. එම මධ්‍යස්ථානවල එන්නත් ලබා දීම ලබන 6 වෙනිදා දක්වා සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. කොළඹ විහාර මහදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන ඇස්ට්‍රාසෙනකා දෙවන මාත්‍රාව ලබා දීමේ වැඩසටහන අද උදේ ආරම්භ කෙරුණා. එන්නත් ලබා දීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින්. ප්‍රධානම දේ තමයි යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව අපි මෙමෙ ස්ථානයේ දියති උද්‍යානයේ පැය 24 මේ කියන්නේ දවසේ ඕනෑම වෙලාවක මේ එන්නත ලබා දීමට අපි කටයුතු කරනවා. චිරකල් අපි බලාගෙන හිටියනේ අපි කොවිෂීල් ඉද්දි 3 වෙනි මාසේ. ඉතින් මේක ඇත්තටම ලොකු දෙයක් අපිට හරියට හිතර හරි සහනයක්. ඔක්කොටම පින් තමයි. අපිට කිසිම මේ අමාරුවක් දැනුනේත් නෑ සෙනග ඉන්නවා මෙතන සෙනග හිටියයි කියලා. ඇත්තෙම අපි ඉතාමත් සන්තෝෂ වෙනවා මේ වගේ ඩෙල්ටා මේ වේරියන්ට් එකත් එක්ක යන මේ වෙලාවේ අපිට පහසුවෙන් මේක ගන්න ලැබිච්ච එක ගැන. අපි මේ ඇස්ට්‍රාසෙනිකා මේ එන්නත කහගන්න බලාගෙන හිටියේ ඒක ඉතාම ඉක්මනින්ම අපට ලැබල දුන්නා. අපි ඒකින්ද ජනාධිපතිතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. පින් දෙනවා මේව නායකයෙක් අපට ලැබීම ගැන. ජේෂ්ඨ පුරවැසියන්ට එහෙම ජීවිත දාණය දෙනවා වගේකට නැත්නම් මේ ගියක් නැතුව තව ටික කාලයක් ජීවත් වෙන්න පුළුවන් මේ වැඩසටහනක් කරන්නේ. මම හිතන්නේ ලෝකේ හුඟක රටවල නම්බිච්ච අවස්ථාවකදී ජනාධිපතිතුමා මේ දැන් තුමාගේ වැදගත්කම නිසා මේ අපි ලංකාවට විශේෂ සහනයක් ලැබාගෙන මේ කරන ක්‍රියාවෙන් එතුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපනය කර ඇති එන්නත් කරන මධ්‍යස්ථානයේදීද ඇස්ට්‍රාසෙනකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා. ගොඩක් ස්තුතිවන්ත වෙන ජනාධිපතිතුමාට හොඳ දෙයක් කරානේ ජනාධිපතිතුමා හැම කෙනාටම මේ වගේ දෙයක් ඇදිච්ච වෙලාවේ ජාතිපත නැ ජනාධිපති ලොකු උදව්වක් කරා. අපි පළවෙනි එකත් ගැහුවා මම දෙවෙනි එකත් ගැහුවා. නේද ජනාධිපති හොඳ වැඩක් කරන්නේ. මාර්තු මාසේ අපි පළවෙනි එක ඇස්සසනිකා එක ගත්තේ අපි මෙච්චර දවස් බලා හිටියා. ඉතින් දැන් මේ අද අපිට ගහන්න ලැබුණා. ඉතින් අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේක ලබා දීම ගැන. මෙහිදී කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල එන්නත් ලබාගත් සියලුම දෙනාට SMS පණිවිඩ යවා නියමිත කාලයක් හා දිනයක් අපි වෙන් කරලා තියෙනවා. SMS පණිවිඩ මේ වෙනකොට 90000කට ආසන්න ප්‍රමාණයක් අපි කොළඹින් එන්නත් ලබාගත් සියල්ලන්ට මෙයවලා තියෙනවා. ඒ අනුව ඒ දිනයට සහ ඒ වේලාවට කියන තැනට පැමිණුණොත් එන්නත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. යම් හේකින් කාට හරි SMS පණිවිඩයක් නොලැබුණොත් කොළඹ විහාර මහදේවි උද්‍යානයේ සහ නාරහම්පිට යුද හමුදා රෝහලේදී එන්නත් ලබා දීමට සැලසුම් කරලා තියෙනවා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදීද ඇස්ට්‍රාසෙනකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා. ලෝකෙටම ප්‍රශ්නයක් නිසා ඉතින් මේක මේ විදිහට කරන එක ඇත්තටම හොඳයි. අපි ලබා ගන්න බැරුව හිටියේ. නමුත් ගරු ජනාධිපතිතුමා වැඳියත් වෙලා ඒක ලබා දීපු ගැන අපි ස්තුති කරනවා. අපි වාසනාවන්තයි. ආද අපි ලංකාවේ මුල් තැනටත් ඉන්නවා. ඒක අපි ස්තුති කරන්න ඕනේ ජනාධිපතිතුමාට හැම ප්‍රශ්නයක් තීද්දිම
අපේ ජනතාව වෙනුවෙන් මිනිස්සුව වෙනුවෙන් මේ වගේ සේවයක් කරන්න රට දැය බේරගන්න ලැබීම ගැන දෙවනි මාත්‍රාව අද ලබා ගත්තා. ඒ ලබා ගත්ත එක ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමා ඇතුළු රජයට. බොහොම සන්තෝෂයි ඉතින් මේව සාමකාමීව මේ වැඩ පිළිවෙල යනවා. ඇත්තටම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මුළු රටේ ජනතාව මේ වෙනුවෙන්. ඉතින් ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි ස්තුතිවන්ත වෙනවා. මේක විශේෂයෙන් ඉල්ලුම් කරලා ගෙන්නලා ඊයේ ඇවිල්ලා අද අපිට මේක මේ බේත විද්දේක ගැන මම අනේක වාරයක් ස්තුති කරනවා. මේ අහිංසක මිනිස්සු මේ පැත්තේ බොහොම දුක් වෙලා හිටියේ මේ මේක ගා ගන්න බැරි වුණොත් මොනවා වෙයිද කියලා. ශ්‍රී ලංකා යුද හමුදාව කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරන මධ්‍යස්ථාන පහක ස්ථාපනය කර තිබෙනවා. ඒවායේ එන්නත් ලබා දීම පෙරවරු 7 සිට පසුරු 6 දක්වා සිදු කෙරෙන අතර විහාර මහදේවි උද්‍යානයේ පැවැත්වෙන එන්නත් කරන වැඩසටහන පැය 24 පුරා ක්‍රියාත්මක බවයි යුද හමුදාව පවසන්නේ. දියතුව වෙන පරිසරයේ එන්නත් කරන වැඩසටහන හෙට ආරම්භ කිරීමට නියමිතයි. එය ලබන 4 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. කොළඹ මහනගර සභාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරන මධ්‍යස්ථාන තුනක් ස්ථාපනය කර තිබෙනවා. එම ස්ථානවලදී එන්නත් ලබා දීම පෙරවරු 9 සිට පසුරු 5 දක්වා සිදු කෙරෙන අතර කෙටි පණිවිඩ මගින් දැනුම් දී ඇති පුද්ගලින් සඳහා පමණක් එන්නත් ලබා දීම සිදු කෙරෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් 13කදීද එන්නත්කරණය ක්‍රියාත්මක අතර පෙරවරු 8:30 සිට පසුරු 5 දක්වා මෙම රෝහල් වලින් එන්නත් ලබා ගත හැකි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18කදීද එන්නත් ලබා දීම සිදු කෙරෙනවා. පෙරවරු 8:30 සිට පසුරු 5 දක්වා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි. යුද හමුදාව ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණ මධ්‍යස්ථාන තුනක් ස්ථාපනය කර තිබෙනවා. පෙරවරු 7 සිට පසුරු 6 දක්වා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 15කදීද එන්නත්කරණය ක්‍රියාත්මකයි. එම රෝහල් වලින් පෙරවරු 8:30 සිට පසුරු 5 දක්වා එන්නත් ලබා දීම සිදු කෙරෙනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 14කදීද එන්නත්කරණ වැඩසටහන් පැවැත්වෙනවා. පෙරවරු 8:30 සිට පසුරු 5 දක්වා මෙම මධ්‍යස්ථාන වලින් එන්නත් ලබා ගත හැකි. කළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 6කදී එන්නත් ලබා දීම සිදු කෙරෙනවා. එම මධ්‍යස්ථාන වලදී පෙරවරු 8:30 සිට පසුරු 5 දක්වා එන්නත් ලබා ගත හැකි. මෙම එන්නත ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ පළවෙනි එන්නත ලබාගත් කාඩ් බත අත්‍යවශ්‍යයි. ඒ වගේම තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ පාස්පෝර්ට් එක හෝ වෙන යම් හැඳුනුම්පතක් අපිට අත්‍යවශ්‍යයි. මේ සඳහා කලබල වීමකට අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ හෝ නැත්නම් ළඟම තියෙන රෝහලේ හෝ නැත්නම් යුද හමුදාව මගින් පවත්වාගෙන යන එන්නත් කරන මධ්‍යස්ථානවලදී හෝ තමන්ට මෙම එන්නත ලබා ගන්න හැකියාව තියෙනවා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 306,507 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 20,100ක්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 2,395 දෙනෙකුට ඊයේ ලබා දී තිබෙනවා. මොඩර්නා එන්නත් ඊයේ ලබා දී ඇති පිරිස 1,866ක්. ඉකුත් දින 7 තුල පමණක් මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 29,16,867ක් ලබා දී තිබෙනවා. මෙවන විට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 1,20,98,889ක්. මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහනෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස 83.78 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා දී ඇත්තේ බස්නාහිර පළාත තුලයි. එය 88.11ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ 93.78කට සහ කළුතර දිස්ත්‍රික්කයේ 86.94කටද කොළඹ දිස්ත්‍රික්කයේ 83.20කටද එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී තිබෙනවා. දිස්ත්‍රික් අතරින් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රතිශතයක් ලබා දී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයටයි. එය 102.03ක්. මහනුවර දිස්ත්‍රික්කයේ 97.84කටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ 84.86කටත් බදුල්ල දිස්ත්‍රික්කයේ 82.21කටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 87.93කටත් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ 86.68කටත් මාතර දිස්ත්‍රික්කයේ 87.29කටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ 94.26කටත් මන්නාරම දිස්ත්‍රික්කයේ 80.12කටත් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී අවසන්. කොවිඩ් 19 රෝගී වැළඳුණු 2177 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. පූර්ණ සුවය ලැබූ 1906 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. ජපානයේ දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,744ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය එරට අඛණ්ඩව දෛනික ආසාදිතයන් 10,000 සීමාව ඉක්ම වූ 4 වෙනි අවස්ථාවයි. ඇතැම් ගුරු සංගම් ක්‍රියාකාරීන්
ගුරුවරුන් උද්ඝෝෂණ වලට පොළඹවා මෙම අවස්ථාවේදී ක්‍රියා කිරීමට ගන්නා උත්සාහය හෙළා දැකිය යුතු බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ පිළිබඳ පක්ෂයේ ප්‍රධාන ලේකම් සුදත් හේවාපතිරණ මහතා ඊයේ පොලිස් මුලස්ථානයට පැමිණ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. එන්නත් කරන වැඩසටහන අතරතුර ඊට බාධා වන පරිදි ක්‍රියා කිරීම රට කොවිඩ් අවදානමට තල්ලු කිරීමක් බවයි සුදත් හේවාපතිරණ මහතා කියා සිටියේ. අද මේ රටේ පාසල් ශිෂ්‍යයන්ට අධ්‍යාපනය අහිමි වෙලා තියෙනවා. අවුරුදු දෙකකට වැඩි කාලයක් කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වහලා දාලා තියෙනවා. මෙවැනි වාතාවරණයක් යටතේ අහිංසක ඒ සිසු දරුවෝ අධ්‍යාපනය ලැබුණේ ඔන්ලයින් තාක්ෂණය යටතේ. අද ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ ප්‍රමුඛ ඊනියා ගුරු වෘත්තීය සමිති ගෙන යන මේ වෘත්තීය සමිති ත්‍රස්තවාදය නිසා ඒ දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වෙලා තියෙනවා. මැදම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ වඳුරව අතර ප්‍රදේශයේදී ඉදිකිරීම් සමාගමක වාහනවලින් දීර්ඝ කාලයක සිට ඉන්ධන සොරා ගැනීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් 7 දෙනෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ගෝණහේන පසු මුලස්ථාන විශේෂ කාර්ය බලකා කඳවුර විසින් චීන සමාගමක් විසින් අධිවේගී මාර්ගයේ මෙම කොටසේ ඉදිකිරීම් සිදු කරනු ලබනවා. ඒ සඳහා යොදව ඇති රතවාහන වලින් ඉන්ධන සොරා ගැනීම දීර්ඝ කාලයක සිට සිදු කරගෙන ගොස් තිබෙන අතර මේ පිළිබඳව පැමිණිලිද ඉදිරිපත් කර තිබුණා. ඒ අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ. පෞද්ගලික රථයක් අනවසරයෙන් වැඩබිමට ඇතුළු කර ඉන්ධන සොරා ගැනීම කර තිබෙනවා. තෙල් පිරවු එම රථය හා රුපියල් 42,200ක මුදලක්ද පොලිස් භාරයට ගෙනුණා. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ඒ අනුව බර වාහන වලින් ඉන්ධන සොරකම් කරන අවස්ථාවේදී පුද්ගලයන් 7 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම බර වාහන රියදුරන් 5 දෙනෙක් එවගේම ඉන්ධන එකතු කිරීමට දේශීය වශයෙන් නිෂ්පාදිත බවුසරයක් පදවන ලද පුද්ගලයන් 2 දෙනෙක් ඇතුළු පුද්ගලයන් 7 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිනේදී අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. මෙබිරාමේ නනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තුවන්. මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ආසනයේ නව ජල ව්‍යාපෘතිය ඊයේ ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකැල මහතාගේ ප්‍රධානත්වයෙන්. වත්මන් රජයේ සැමට ජලය සංකල්පය යටතේ මේ ක්‍රියාත්මකයි. දැනට සැපේන ඝන මීටර 12,000ක ජල ධාරිතාව වසරක කාලයක් තුලදී 18,000 දක්වා ඉහළ නැංවීම නව ව්‍යාපෘතියේ අරමුණයි. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල 72,000ක පමණ පිරිසක් ජලය පරිභෝජනය කරන අතර ඉදිරියේදී වැඩිවන ජනගණත්වයට මුහුණ දීමේ අරමුණින් නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. වෙන් කර ඇති මුදල රුපියල් 22,50,00,000. ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අද ලක්ෂ 2550 මේ වෙනුවෙන් වියදම් කරන මේ ආසනයේ වැඩපිළිවෙළ. එතකොට මේ ලක්ෂ 2550 වියදම් කරන්න මේකේ ඉන්න පුරවැසියන් මම හිතන්නේ 38,000ක් 40,000ක් නිවාස තියෙනවා. සෑම නිවසකටම ජලය ලබා ගන්න. දැන් පන්විල පැත්ත පටන් ගන්න කියලා කියනවා. ඒ තියෙන අඩුපාඩු අවුරුදු ගාණක් තිස්සේ. බොහොම දුක් යන විදිහ කියපෝ ප්‍රදේශය. 12,000යි තියෙන්නේ ඝන මීටර. මේක තව 6,000කින් වැඩි කරනවා කියන්නේ 18,000ක් වෙනවා. ඒ කියන්නේ 150කින් තියෙන ප්‍රමාණය වර්තමානයේ තියෙන ප්‍රමාණය වැඩි. අපි මේක සති දෙකකට ඉස්සෙල්ලා කුණ්ඩසාලේ ආසනේ අපි විවිධ වැඩ පිළිවෙල මිලියන 273 ලක්ෂ 2730යි. නාද 2500 මිලියන 500ක් 600ක් මේ සති තුන ඇතුළත මේ කුණ්ඩසාලේ ආසනයට අපි ලබලා දීලා තියෙනවා. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඍජු ගුවන් සේවා යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවරගෙන තිබෙනවා. එහි පළමු පියවර ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ A330 දරන ගුවන් බසය අද උදේ මොස්කව්හි ඩොමිඩඩෝවෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා. වසර 6කට පසු කොළඹ සහ මොස්කව් අතර සිදු වූ මෙම රජයේ ගුවන් ගමනට ආශිර්වාදය පළ කරමින් ජල ආචාර මුරයක් සිදු කෙරුණා. එම ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකන් ගුවන් යානයේ චාරිත්‍රානුකූලව පිළිගැනීමට රුසියානු බලධාරීන් පියවර ගත්තා. මෙම ගුවන් බසයේ පිරිමැසුම් පන්තියේ ආසන 269ක් හා ව්‍යාපාරික පන්තියේ ආසන 28ක් තිබෙනවා. සතියකට වරක් සෑම සිකුරාදා දිනකම කොළඹ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ සිට රුසියාව වෙත දෙරට අතර ගුවන් ගමන් සිදු කෙරෙන අතර ගතවන කාලය පැය 8:25. එහි සභාපති අශෝක් පතිරගේ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා ශතවර්ෂ ගණනාවක් ඈතට දිව යන බවයි. එබැවින් රුසියාවට දකුණු ආසියානු කලාපයේ ගුවන් ගමන් ප්‍රවේශයේ ඍජුව ලබා දීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හැකියවීම පිළිබඳව සතුටු වන බවයි ඔහු කියා සිටියේ. වෙළෙඳ, ආර්ථික හා සංචාරක ක්ෂේත්‍රවලට ගින් ඉමහත් රුකුලක් ලැබෙනු ඇතේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලෝක ගුවන් මගින්ගේ සංගමයේ හෙවත් ඇපෙක් සංවිධානයෙන් ඩයමන්ඩ් සම්මානය දිනාගත් ප්‍රථම දකුණු ආසියානු ගුවන් සේවයයි.
ඒ හොඳම සනීප ආරක්ෂක ගුවන් සේවය ලෙසින් මංගල ගුවන් ගමනට සංචාරක මාතේ ප්‍රසන්න රණතුංග මහතා ද එක්ව සිටියා. රුසියාවේ ඩොමිනඩෝවෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැවති පිළිගැනීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති මහාචාර්ය MD ලමාවංස, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, ප්‍රධාන විධායක විපුල ගුණතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩකයා තීරණය කරන මීටර 100 පිරිමි දාවන ඉසව්ව අද පස්වරුවේ පැවැත්වීමට නිමිතයි. මේ අතර තවත් තරඟ ඉසව් රැසක මූලික වටේ තරඟ සහ අවසන් තරඟ අද පැවැත්වීමට නිමිතව තිබෙනවා. ඒ සමගින් ජාතික රූපවාහිනියේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වෙනවා. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 8ට බලාපොරොත්තු වන්න. ආයිබෝවන්.